මේ දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ අවයව ලබා ගැනීම. අවයව ලබා ගැනීම කියන්නේ එකක් තියෙන ඔය විශේෂයෙන්ම ඔය දැන් එකක් තියෙන ප්‍රධානයක් කරොත් විතරයිනේ අවයවයක් අපිට ලැබෙන්නේ. මේ යන කට්ටියගෙන් අවයව ලබා ගන්න බෑ මොකද ඒගොල්ලන්ට ගෙන් කන්සන්ට් ගන්න විදියක් නැහනේ. ඒකින්දා දැන් අර දියුණු රටවල වගේ මං ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ගේනවා ඩ්‍රයිවිං ලයිසන් එකට. ඔය කැඩවරික් ට්‍රාන්ස්ප්ලාන්ට් කියන එක තියෙන්නේ මේ හදිසියේ මියගිය කෙනකින් විතරයි ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ හදිසියේ මියගිය කෙනෙක් බොහෝ වෙලාවට ගේන්නේ සීසුන්න. ඒතකොට සීසුන් වෙලාවේදී වෛද්‍යවරයා තීන්දුවක් ගන්නවා එක්තරා කාලයකදී මෙයා ජීවත් වේද නැද්ද කියන එක. සමහර කට්ටිය මියගියයි කියමුකෝ ඒත් හදිසියේනේ. ඒ නිසා රෝගාතුරෝ නැති කට්ටියගේ අවයව අපිට ගත හැකි බද්ධ කරන්නට. ඒක liver එක, lungs, kidney මේ ඔක්කොම. ඉතින් එතකොට අන්න ඒක ඒ ටික බද්ධ කරන්නට නමුත් අපි හදන්නේ මේ මොකද ඩ්‍රයිවිං ලයිසන් එකට ඒක දානවා කන්සෙන්ට් එක. එතකොට ඩ්‍රයිවිං ලයිසන් එකේ තියෙන අලුතෙන් ඩ්‍රයිවිං ලයිසන් එකේ ඉලෙක්ට්‍රොනික කාඩ් එකේ නිහින්දා ඒක එක මේ වේකට ඒක දානවා. එතකොට ආපු හැටි අපිට බලාගත හැකි මෙයා කන්සෙන්ට් එක දීලා නම් එයාගේ මේවා ටික අයින් කරගත හැකි.